අද දිනේ ගත්තොත් අද දිනේදීත් දිවෙනි බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුන් සත් වැසියත් වීමේ හිතකර තත්ත්වයක් පවතිනවා. විශේෂයෙන් ගත්තොත් දිවෙනි බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව සහ දකුණු වගේ පළාත්වලත් වගේ මන්නාරම දිස්ත්‍රික්කයේ සවස් කාලයේ රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුන් සත් වැසිය බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම ඇතම් ස්ථානවලට මිලිමීටර 50 එක්ව තදවස අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන් මතක් කරන ඕනේ පවතින ගිගුරුන් සත් වැසිය සමග කෙටි කාලයක් තුළ හමන තද සුළං වගේම ඒ වගේම ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානය තියෙනවා. මේ නිසා විශේෂයෙන් ජනතාව අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පීවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටින්න කැමැති. ඔබ දන්නවා මේ දිනවල ශ්‍රී ලංකාවට ඍජුවම ඉහළින් තමයි සූර්යයා පවතින්නේ. විශේෂ මේ තත්ත්වය අප්‍රේල් මාසේ 5 වෙනිදා සිට 5 වෙනිදා දක්වා කාලය තුළ පවතිනවා. අද දිනේ ගත්තොත් අද දිනේ කොරලවැල්ල, ඉංග්‍රිය, කිරියැල්ල, ඇඹුල්දෙනිය, හල්දුම්මුල්ල, රත්මල් වෙහෙර සහ වර්ධනියා වගේ ප්‍රදේශවල ඍජුවම ඉහළින් සූර්යයා මුදුන්න පවතිනවා. දිවෙනට මුහුදු ප්‍රදේශවල තත්ත්වය ගත්තොත් විශේෂයෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශ අපි ගත්තොත් මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ලාරා, මාතර දක්වා වලට ඔබෙන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ රාත්‍රී කාලයේ තනින් තන වැසි හෝ ගිගුරුන් සත් වැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදී පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශ නම් වැසි අපේක්ෂා කරන්නේ නැහැ. ඒ වගේම සුළං සාමාන්‍යයෙන් ඊසාන් දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව තමයි හමා යන්නේ. වේගය 60 කිලෝමීටර 20-34 සාමාන්‍ය අගයක පවතින්නේ. නමුත් ගිගුරුන් සත් වැසි පවතින අවස්ථාවල විශේෂයෙන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිත තරමක තද සුළං ඇතිවීමේ හැකියාව පවතින නිසා ඒ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්න කැමැතියි.